රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ හෙට සිට එළඹෙන 17 වනදා දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම සංචරණ සීමාවන් හෙට රාත්‍රී 11:00 සිට 17 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. අදාළ කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා පමණයි. මෙලෙස සංචරණ සීමා හෙට දිනේ සිට ක්‍රියාත්මක වුවද කොවිඩ් එන්නත්කරණයට මෙම සංචරණ සීමා බල නොපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුව තමන්ට අදාළ ස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවත් මේ ගත් ක්‍රියාමාර්ගය තුළින් එන්නත්කරණ කටයුතු තවදුරටත් වේගවත් වනු ඇති බවයි යුද හමුදාපතිවරයා විශ්වාසය පළ කර සිටින්නේ. මේ අතර අද සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී කාලයේදී සංචරණ කටයුතු සීමා කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රියේ 11 සිට පසුදා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාවේදී රටේ සංචරණ සීමාවක් පැනලා තියෙන ඕනම ස්ථානයක මෙහිදී අත්‍යවශ්‍ය සේවාවන් විශේෂයෙන්ම පිට පළාත්වලින් ලෝලු ගේනවා, ඒත් එක්කම මාළු අරන් එනවා, කෑමට අවශ්‍ය ලොරි ගොඩක් රාත්‍රී කාලේ ගමන් කරන්නේ, ඒවට එහිදී කිසිම තහනමක් නැහැ. අත්‍යවශ්‍ය සේවාවලටත් ඒ ආකාරයෙන්ම තහනමක් නැහැ. අනිකුත් සාමාන්‍ය ජනතාවට රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කිසිදු ආකාරයෙන් ගමන් කිරීමට පාරවල් වල ගමන් කිරීමට හැකියාවක් නැහැ. මෙය මේ මාස අවසාන දක්වා මේ මාසේ 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තමයි මේ තහනම දොලා දිවෙන්නේ. ඒත් එක්කම අද දිනේදී මෙතෙක් නිකුත් වුණු සියලුම සෞඛ්‍ය උපදෙස් වලට සියල්ලක්ම එකතු කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නව කොන්දේසි සහ උපදෙස් මේ වෙනකොට නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව රටේ ජනතාවට මේ කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියාක්‍රමයට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. සෑම දිනකම රාත්‍රී කාලයේ 11ත් පාන්දර 4ත් අතර කාලයේදී ඇදිරි නීතිය නෙමෙයි ක්‍රියාත්මක වන්නේ. නමුත් වාහන ගමනාගමනයේ යම් ආකාරයකට සීමා වීමක් සිදු වෙනවා. වාහන ගමනාගමනයේ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා නොවේ. සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවන අත්‍යවශ්‍ය කටයුතු ද්‍රව්‍ය ප්‍රවාහණය, එළවලු ප්‍රවාහණය, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණය, ඒ පළාත තුළ තිබෙන යම්කිසි ආකාරයක රාත්‍රී මගී ප්‍රවාහන රථ ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා. හැබැයි ඒ හැරුණුකොට වෙනත් කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. කුලී රථ යොදා ගනිමින් එසේත් නැතිනම් වෙනත් ආකාරයක පුද්ගලික ගමන් මෙම කාලය තුළ සපුරා තහනම් වෙනවා. අත්‍යවශ්‍යම රාජකාරියක්, අත්‍යවශ්‍යම පාරිභෝගික සේවාවක් සඳහා සේවය සපයන වාහනවලට පමණයි ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම පුද්ගලින්ගේ සංචරණය මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. මීට අනුගතව කටයුතු කළ යුතුයි. මෙය ශ්‍රී ලංකාව පුරාම සෑම පළාතක් ආශ්‍රිතවම ක්‍රියාත්මක වෙනවා. නමුත් අත්‍යවශ්‍ය සේවා වගේම යම් කිසි කෙනෙකුට ඒ අවස්ථාවේදී රෝහලට යන්න අවශ්‍ය නම්, ගැබිනි මාතාවක් නම්, හෘද රෝගියෙක් නම් මෙම සීමාවන් බලපාන්නේ නැහැ. නමුත් අනිත් සියලුම දෙනාට මේ සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ අනුව දිවයිනේ පළාත් මායිම් අතර පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබුණේ මේ ආකාරයෙන්. අතර පවතින තත්ත්වයේ හමුවේ පිළියන්දර නගරයට පැමිණීම හා නගරය හරහා ගමන් කිරීම අත්හිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.